18 පරිච්ඡේද අනාථ පින්ඩික උදෑසන විරාමයේදී අනුකාරක කමිටු සමාජිකයෝ මුණ ගැසෙති හැම අයෙක් ළඟම කුඩා රෙදි මල් ලැබගින් නැත ඒ වායේ අමතර සිවුරු දෙකක්ද අඳනයක්ද හිස මුඩු කිරීමට දැලි පිහියක්ද නූලක් හා ඉදිකටුවක්ද දිය පෙරණයක්ද සිවුරු පටියද දිය බීමට බඳුනක්ද බැගින් වෙයි මේ හැරෙන්නට හැම අයෙක් ළඟම පාත්‍රයක්ද ඇත මේ ඔවුන් සතු සියල්ලයි පෙර ගේ දෙවියේදී ඔවුන් විඳි සැප සම්පත් හා සසඳා බලන විට මේ සියල්ල ඉතාම අල්පය අප දාණයෙන් පසු ඉක්මනින්ම පිටවන බව මට ආරංචි පොන්න හිමි මහා කච්චායන හිමිට පවසයි කාල සහ ඔහුගේ බිරිඳ සුජාතාව පැමිණ අපව කඳු පාමුල ඇති ඔවුන්ගේ මන්දිරයට කැඳවාගෙන ආවි මා හිතන්නේ දවස් කිහිපයක් විවේක ගැනීම අප හැම දිනාටම හොඳයි කියා ගුහාවක විසීම භාවනාවට හොඳයි නමුත් මට හිතෙන්නේ අපි හැමෝටම වෙනසක් අවශ්‍යයි කියලා කාලත් සුජාතාත් අපට ඔවුන්ගේ නිවහන දෙන්නේ කොතරම් කරුණාවකින්ද දින දෙකකට සංගායනා කටයුතු නතර කරන්නට මහා කස්සප හිමි තීරණය කළේ රහතුන් වහන්සේලා 500 නමටත් අනෙක් අත් උදව්කරුවන්ටත් සංගායනාව හා සම්බන්ධ හැම දිනටම සුළු විවේකයක් අවශ්‍ය වූ බැවිනි සභාව ඇරඹි දැන් සති කිහිපයක් ගෙවී ගොසිනි මෙතෙක් එකම දවසක්වත් විවේකයක් නොවිය බොහෝ රහතුන් වහන්සේලා වේලුවනේට වඩිති මෙහිදී ඔවුන්ට හුදකලාව භාවනා කරන්නට ඉඩ පහසුකම් සැලසෙයි මේ දින දෙක තුල අනුකාරක සභාව තම පියා හා බුදු හිමියන් අතර වූ මිත්‍රත්වයේ පිළිබඳ කතා කරන බව කාල අජාතසත්තු රජුගෙන් දැනගත්තේය මහා කස්සප හිමියන්ගේ අවසර පරිදි කාල හා බිරිඳ මේ සභාවට ඇරයුම් ලැබුවහ එපමණක්ද නොව ඔවුන් ඇසින් දුටු කාරණා හෙළි කරන්නට අවස්ථාවක්ද සලසා දුනි කාල සහ බිරිඳ සුජාතාත් ඔවුන් උපන් හැදී වැඩුණ සැවැත් නුවරම විසූ නමුත් කාලගේ ව්‍යාපාර කටයුතු වලින් අඩක්ම කෙරුණේ රජගහ නුවරය ඒ නිසා ඔහු ඒ අගනා සුවපහසු ඇති මන්දිරයක් නිමවා තිබුණේය ඒ හැරෙන්නට රජගහ නුවර ඔහුගේ බොහෝ නෑදෑයෝද වෙති ඔහුගේ පියාණන් විවාහ වූයේ රජගහ නුවර ධනවත් විලින්දිකුගේ සහෝදරියක සමගයි කාලට බොහෝ ඥාති සොයුරු සොයුරියෝ සිටි අතර රජගහ නුවර ඔහුගේ ව්‍යාපාරද සරුවිය හැකි හැම විටම ඔහු ඒ කල්ගත කළේය වසර ගණනාවක සිට සුජාතා වේහාර කන්ද බෑවුමේ යෙති සප්තපර්ණි ගුහාව අසල වූ උණුදිය උල්පත්වලට එන්නීය ඇය ඒ අසල මහා මන්දිරයක් තනවන්නට තම සැමියාව උනන්දු කර වූයේද උණුදිය උල්පත්වල දිය නෑමට හා පාත නිම්නී සිහිල් පවන් විඳින්නට ආශා කළ බැවිනි ඔවුන් මේ මන්දිරයට පැමිණියේ වසරකට 3-4 වතාවක් පමණක් වුවද එහි නඩත්තු කටයුතු මනාව සිදුවිය අනුකාරක සභාවේ රහතුන් වහන්සේලාට මේ මැදුර බාර දුන්නේද උන්වහන්සේලාගේ සුඛ විහරණය සඳහාමය එබැවින් ඔවුන් දෙදෙනාටද මෙහි සිදුවන සාකච්ඡාව සඳහා සහභාගී වීමට හැකි විය කාල හා සුජාතා දානේ පිළිල කළහ රැස්වීම් චාලාවට නඳුරව කෝඩාරම් තනවා තිබෙන ඒ වායේ පැදුරු වෙලා රඹපත් අතුරා මල් ගවසා තිබිනි එහි පැදුරු බුදු හිමියන්ගේ ප්‍රභාව හා රශ්මි මාලා සිහිගන්වන ෂට් වර්ණයෙන් උපවත් විය ඒවා මුළු ශාලාව පුරා දේදුණු හැඩයෙන් යුතුව අතුරා තිබිනි දන් පිළිගන්වන සේවක සේවිකාවන්ගේ ඇඳුම් පැළඳුම්ද එසේම වර්ණවත් විය කාල හා සුජාතා අමුත්තන්ට පිළිගන්වන්නට අගනා නව රෙදිපිලි ගෙනවිත් තිබිනි
කපුරු සුවඳින් සුවඳවත් තුන පෙට්ටගම් තුල අලුතින් මසන ලද කොමු පිළිහා සේද මිශ්‍රින් කළ රන් පැහැ සිවුරු තැන්පත් විය දාණයෙන් පසු හැම රාතුන් වහන්සේ නමකටම සිය දෑතින් සිවුරු පිළිගන්වන්නට යුවල සිටූහ එයින් පසු භික්ෂුන් වහන්සේලා මන්දිරයට වඩම්මාගෙන යනු ලැබීය අද දාන උත්සවයෙන් පසු අප දින දෙකකුත් රාත්‍රී දෙකකුත් සංගායනාවෙන් මතකට ඈත් වෙනවා මගේ කැමැත්ත නම් උන්වහන්සේලා හැමදෙනාම ටිකක් විවේක ගත යුතු බවයි ඊට පසුව නැවුම් ඕ උද්‍යෝගයකින් පෙරලා ඇවිත් ඉතිරි කටයුතු වලට සහභාගී වෙන්න පුළුවන් ඒත් අනුකාරක සභාව කාලගේ gederදී දිගටම රැස් වෙනවා යයි මහා කස්සප හිමි පවසයි අනතුරු අනුකාරක කමිටුව රැස්සු අවස්ථාවේදී ආනන්ද හිමියනි ඔබ වහන්සේ අද කොටස ආරම්භ කරන්නේ බුදු හිමියන් ධනය ගැන දේශනා කළ සූත්‍රයකින් නේද මහා කස්සප හිමි විමසයි එහෙමයි ස්වාමීනි පවසමින් ආනන්ද හිමි කතිකාසනයේ වෙතට පැමිණ වාරුවට හිඳගෙන කෝසල සංයුක්තය විස්තර කරන්නට සැරසෙයි වරක් බුදුන් වහන්සේ හමුවට එන කොසල් රජතුමාට මහරජ මේ මධ්‍යානයේ කොහේ සිට එන්නේද බුදුන් වහන්සේ ඇසූසේක එවිට කොසල් රජු බුදු හිමියනි සවැත් නුවර දරුවන් නැති සිටුවරේ අන්තිම කැමැති පදක් නොලියාම මිය ගිහින් ඒ උරුමයක් රහිත වස්තුව මාලිගාවට ගෙන යාමට ආවෙමි 80 ලක්ෂයක්ම රත්රන් තිබුණා රිදීගෙන කවර කතාවක්ද නමුත් මේ ගෘහපතියා කෑවේ නියුඩු හාලේපත් ඇන්දේ හන කෙන්දෙන් කළ රෙදි කැබලි තුනක් විතරයි ගමන් ගත්තේ කෑලි එහෙම් මෙහෙන් ගැට ගැසූ කබල් කරත්තේකයි රජතුමා පැවසුවා මහරජ ලෝභකමින් ඉපිලී ගිය මෝඩ මිනිසෙකු බොහෝ වස්තු සම්පත් රැස් කළත් තමාවත් සතුටු නොවේ සෑහීමකටපත් නොවේ තම මව පියා හෝ බිරිඳ දරුවන් හෝ සේවකයින් අතවැසියන් මිතුරන් හෝ ඇසුරු කරන්නන් සතුටු නොකරයි දෙව්ලොව සැපපතමින් හෝ පින් කරන අටියෙන් හෝ තවුසන්ට හෝ බමුණන්ට හෝ පූජාවක් නොකරයි ඔහුගේ වස්තු සම්පත් හරිහැටි පාවිච්චි නොකරන හේයින් රජුන් හෝ සතුරන් හෝ ගෙන යති නැත්නම් ගින්නෙන් හෝ දෙවියයි ගන් වතුරට හෝ හසු වී ගසාගෙන යයි මේ හේයින් මහරජ හරිහැටි උපයෝගී කරනු ගන්නා වස්තුව සියල්ල අපතේයයි නමුත් මහරජ නුවණැති ත්‍යාගවන්ත මිනිසෙකු විසල් වස්තුව ලැබූ කල්හි තමාද සතුටටපත් වෙයි සෑහීමකටපත් වෙයි තම මව පියා බිරිඳ දරුවන් හා සේවකයන්ද අතවැසියන්ද මිතුරන් හා නෑදෑ හිතවතුන්ද සතුටු කරයි දෙව්ලොව සැප ලැබීමට හා පින් කිරීම වශයෙන් තවුසන්ට හා බමුණන්ට පුද පූජාවන් කරයි ඔහුගේ වස්තුව හරි හැටි පාවිච්චි කරන බැවින් එය රජුන් හෝ සතුරන් හෝ ගෙන නොයයි එය ගෙන්නෙන් නොදෙවේ ගන් වතුරට හසු නොවේ එසේම මහරජ හරි හැටි යොදා ගන්නා වස්තුව අපතේ නොයයි පාළු තැනක සිහිල් දිය කිසිවෙකුත් පානය නොකර සිඳීයයි මෝඩේ කුලබන වස්තුව තමාද අගේ නොකරති වෙන කිසිවෙකුටත් පලක් නොවේ නමුත් නුවණැතිය කුලබන වස්තුව තමාගේ යුතුයකම්ද ඉටු කරයි දෝෂාරෝපණයෙන් තොරව දෙව්ලොව ඉපදෙයි ආනන්ද හිමි සූත්‍රය අවසන් කළ විට කතිකාසනයෙන් බැසීමට සෝපාක හිමි උදව් කරයි අනතුරු වැඩිහිටි භික්ෂූන් වහන්සේලා සමගම ආනන්ද හිමියන්ද දාණයට වඩිති කාල සුජාතා හා ඔවුන්ගේ සේවක පිරිස භික්ෂූන් වහන්සේලාව පහතින් හරිත පැහැනිම්නේ පිනෙන විසල් මන්දිරයේ වෙත වඩම්මාගෙන යති මැදුරේ මැද මිදුලෙහි පිහිටි දිය තටාකෙන් හා වතුර මලෙන් නැගෙන හඬ මන්දිරයට ඇතුළු වන රහතන් වහන්සේලා පිළිගන්නට මෙන් හඬ ළඟයි ගරු ස්වාමීන් වහන්සේ ඕනෑම විටක
තමුන් ගේම නිවහනක් සේ සලකා මෙහි වැඩ හිඳින්න අවශ්‍ය දෙයක් ඇතනම් අපහට දන්වන්න නැත්නම් අපේ නිවහන බලා ගන්න බාල හට කියන්න යයි සුජාතා පවසයි උස මහත සිරුරින් යුතු බාල දනින් වෙටි හිස බිම තබා භික්ෂුන් වහන්සේලාට වඳි අනතුරුව නැගිටින ඔහු බිම් මහලේ ඇති විසල් ශාලාවට හැම දිනා වහන්සේවම කැඳවාගෙන යයි ඒ ශාලාව දහවල සාකච්ඡා සඳහා පිළියෙල වී තිබිනි විශාල ශාලාවේ මැද වටේට කවයක ආකාරයට තබා ඇති සේද මෙට්ට මත භානක භික්ෂූන්ද අනුකාරක සභා සමාජිකයෝද හිඳගනිති අද සාකච්ඡාව ආරම්භන්නේ කවුද යයි මහා කස්සප හිමි විමසයි මොහතකුදු උපමා නොවි ආනන්ද හිමි කතා කරයි අනාථ පින්ඩික සිටුතුමා දිගු කලක සිට බුදු හිමියන්ගේ මිතුරකු වුණා මමත් සාරිපුත්ත හිමියනුත් අවසන් මොහොතේ ඔහු ළඟ හිටියා ඔහු බුදු හිමියන් හමුවට ආ හැටි කියන්නට මට අවසරයි රහතන් වහන්සේලා කාල හා සුජාතාද ආනන්ද හිමියන්ට පූර්ණ අවධානය දෙති අනාථපිණ්ඩික සිටුතුමා බොහෝ විට රජගහනුවරට පැමිණියා ඔබේ මලනුවන් හා පියා රජගහනුවර මෙන්ම සවැත් නුවරත් වෙලදාම් කළා එහි ප්‍රතිපලයක් නිසාම දෙදෙනාම ඊටාම ධනවත් වුණා එක් වතාවක ඔබේ පියා ගල් 500ක් රැගෙන රජගහනුවරට ආවා නුවරින් ගම් 8ක් දුරදී පුරුදු පරිදි ඔහු ඔබේ මලනුවන්ට පණිවිඩයක් ඇව්වා ඔහු එන බව සැලකරන්නට සාමාන්‍යයෙන් ඔහු නුවරට එන විට විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙනවා නමුත් මේ වතාවේ ඔබගේ පියාගේ රථ රජගහනුවරට එන විට ඔබේ මයිලනුවන් පිනෙන අසලකවත් සිටියේ නැහැ ඔබේ පියාට මෙය ප්‍රහෙලිකාව ඔබේ මයිලනුවන්ගේ මන්දිරයට ගිය විට පියා දුටුවේ තම මිතුරා විශේෂ උත්සවයකට ලෑස්තිවන ආකාරයයි ඔබේ මයිලනුවන් ඔව හරියට දැක්කේවත් නැහැ කොහොමද සහෝදරය සනීපෙන්ද කියා යන්තම් ඇසුවා විතරයි ඔබේ පියාට මොනවා කරන්නදයි තේරුමක් නැතිව ගියා ඔබේ මයිලනුවන් පසුවදා මහා දාන උත්සවයකට කටයුතු කරගෙන ගියා ඔබේ පියා සිතුවා කාගේ හරි මංගල උත්සවයකට ලකලැහිස්ති වෙනවා කියා ඒ නැත්නම් බිම්බිසාර රජතුමා මාලිගයට එනවා ඇති කියා එවිට ඔබේ පියා ඇසුවා මා එන විට වෙනදා හැමදේම අත්හැර මා පිළිගන්නවා අද ඔබට මොකද වෙලා තියෙන්නේ ඔබේ මයිලනුවන් පිළිතුරු දුන්නා හෙට මහා දාණයට මන් ලෑස්ති වෙනවා බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලාට හෙට දාණයකට ආරාධනා කළා කියලා කාල සංසුන්ව විනීතව ආනන්ද හිමියන්ට කතා කරයි සමාවෙන්න ස්වාමීනි මේ කොටස මම කියන්නම් මගේ පියා මේ සිද්ධිය අඩුම තරමින් දහස් වතාවක්වත් මට කියලා ඇති ආනන්ද හිමි හිස සලද්දී කාල කතා කරයි මගේ පියාණන්ට බුද්ධ යන වචනය ඇසුනාම ඔහුගේ මනසේ පමණක් නොවේ මුළු සිරුර පුරාම යමක් දුව යනු ගතියක් දැනුණාලු ඒ සතුට අප්‍රමාණව මුළු ජීවේ පුරාම දැනුණ බව ඔහු මට කීවා යයි කාල සිය මතකය ආවර්ජණය කරයි ඉතින් මගේ පියා ඇසුවා මිත්‍රය ඔබ බුද්ධ කියලාද කීවේ මගේ මයිලනුවන් ඔව් කියා පිළිතුරු දුන්නා මගේ පියා තුන් සැරයක්ම එකම ප්‍රශ්නය ඇසුවේ යම් බලවේගයකින් තල්ලු වෙලා වගේලු තුන් වතාවක්ම මගේ මයිලනුවන් ඔව් කියා පිළිතුරු දුන්නලු සාමාන්‍යයෙන් මෙහෙම අවස්ථාවකදී මගේ මයිලනුවන් මා පියාණන්ගේ මේ අමුතු ස්වභාවයට කැළඹෙන්න ඉඩ තිබුණා නමුත් එදා එහෙම වූයේ නැහැ ඔහු එදා මුළු සිහියම යොදවා සිටියේ දානීය පිළියෙල කිරීමටයි මේ ලෝකයේ බුදුවරයෙක් පහළ වෙලා ඇති ඒ නිසායි
බුද්ධ යන වචනය අසන්නට ලැබෙන්නේ යයි මගේ පියා සිතා මට දැන් ගිහින් බුදු හිමියන් දකින්නට පුළුවන්ද යයි මයිලනුවන්ගෙන් ඇසුවා මේ මොහොතේ බෑ මිත්‍රය බුදු හිමියන් වැඩ හිඳින්නේ අමු සොහනක් අසල රෑබෝ වෙලා යන එක අන්තරාදායකයි හිට උදෑසනම ගිහින් බුදුන් වහන්සේ දැක වැඳ පුදා ගන්න යයි කියා මයිලනුවන් කීවා මේ මොහොතේ පටන් මගේ පියා සිතුවේ බුදු හිමියන් ගැන පමණයි ඔහුට රාත්‍රී කෑම වේල ගැනීම පවා අවශ්‍ය වූයේ නැහැ බුදු හිමියන් ගැනම සිතමින් වේලාසන නින්දට ගියා රාත්‍රියේ තුන් වරක්ම අවදිව බුදු හිමියන් ගැනම සිතුවා පෑන් පෑට මේ ශ්‍රද්ධාව අධික වුණා හැම වතාවෙම ඔහු හිතුවේ දැන් එළිවුණාය කියා බුදුන් දකින වෙලාව හරිය ගියා නමුත් හැම වතාවෙම ඔහු තීරුම් ගත්තා තවම රාත්‍රී කාලය බව තුන්වන යාමයේ අවසානයේ අලුයමට ලන්ව අවදි වී මන්දිරයේ සඳළු තලයට ගොස් එතනින් පියමන් කර ප්‍රධාන දොරටුවට ගියා දැනටමත් දොරවල් ඇරදමයි තිබුණේ ඒක අසාමාන්‍ය දෙයක් ඔහු පහළට ගොස් ඊළඟට නගරයේ ප්‍රධාන වීදියට ගියා නගර ద్వාරයට යන විටත් කළුවර වැටිලා තිබුණේ නමුත් ద్వාරය විවර වෙලා එයත් අසාමාන්‍යයි ඔහු බුදුන් වැඩවෙසෙන ඉසව්වට ඇවිද ගියා මාර්ගයෙන් ඉවත් වුණු ඔහුගේ පය මල මිනිහෙක් ගැටුණා ඔහුට එහි දුගඳ දැනුණා ඉස්මොල පවා කඩා ගිය දුගඳ ඊළඟට සුනකයන් කැනහිලුන් උඩු බුරන්නට වුණා හූ හඬ නගන්නට වුණා ඔහුට බය දෙනුණා නමුත් බුදුන් වෙත වූ ශ්‍රද්ධාවෙන් ඒ බිය මැඩගෙන ඉදරන් සංසුන් කරගෙන බුදු හිමි වැඩ සිටි දිසාවට ගමන් ගත්තා තමා අසලින් මග පෙන්වන්නෙකු ඇවිදින බව ඔහුට දෙනුණලු මා බියවන්නේ කුමටද මා යන්නේ බුදුන් දකින්න කියා ඔහු සිතවලු යයි කාල පවසන්නේ සිනහවකිනි මේ ඇත්තා දුටුවාම මේ සැබවින්ම ඉන්නේ සම්මා සම්බුදුවරයන් බව මා දැනගන්නේ කොහොමද යයි මගේ පියාට සිතුණා ඒ වෙලෙම ඔහුට හිතුණා කවුරුවත් ඔහුගේ නියම නම සුදත්ත බව දන්නේ නැහැ කවුරුන් කෙසේ හෝ ඒ නමින් මා ඇමතුවොත් ඒ බුදු හිමියන් බව ඔහු සිතුවා යයි කාල පවසයි මගේ පියා දුර එනු දුටු බුදු හිමියන් සුදන්ත මෙහි එන්න යයි කියා ඇමතුවා ඒ නම ඇසෝ සැනින්ම මගේ පියාණන් සතුටින් පිනාදුව ගොස් බුදුන් හමුවේ වැඳ වැටුණා මලමිනිය පය වැදීමෙන් ඔහු තරමක් කැළඹිලයි හිටියේ ඒ නිසාම ඔහු ඇසුවේ බුදු හිමියනි හොඳින් සැතපුණාද කියා විතරයි මේ පවසන කාල මොහොතකට නිහඬ වෙයි මේ මොහොතේ මා සිටියේ බුදු හිමියන්ට මද පසුපසින් යයි ආනන්ද හිමි පවසයි උන්වහන්සේ කතා කර කී දෙය මට ඇසුණා කෙලෙසුන්ගින් මිදී සියලු දුක අවසන් කළ රහතුන් වහන්සේලා හැම විටම දිවා රාත්‍රී මනස හා සැහැල්ලුවෙන් තබා ගන්නවා සැබවින්ම සුවෙන් නිදා ගන්නවා උන්වහන්සේ කීවා ඊළඟට බුදු හිමියන් අනාථ පින්ඩිකයන්ගේ මනස සංසුන් කොට සීලය ගැන කියා දුන්නා ඔහුගේ මනස සංසුන්ව නිරවුල්ව තිබෙන බව දැනගත් විට උන්වහන්සේ චතුරාර්ය සත්‍ය කියා දුන්නා මේ අසා සිටි අනාථ පින්ඩික සිටුතුමා සෝවාන් වුණා බුදු හිමියනි මා ඔබ වහන්සේ සරණ යමි ඔබ වහන්සේගේ දහම සරණ යමි ඔබ වහන්සේගේ ශ්‍රාවක සංඝයාද සරණ යමි යයි ඔබේ පියා කීවදන් මට තාමත් මතකයි මා ජීවත් වන තුරු ඔබේ දායකයෙකු වන්නම් මට පින් රැස් කර සතුට අත්විඳිය හැකි හෙට මා පිළිගන්වන දාණය කරුණාවෙන් පිළිගනු මැනවි යයි කීවා බුදු හිමියන් නිහඬවම ඒ ඇරයුම පිළිගත්තා
අධික ප්‍රීතියට පත් වූ සිටුතුමා බුදුන් වැඳ නැගිට තම මිත්‍රයාගේ මන්දිරයට පෙරලා ගියා. ඔබේ පියා බුදු හිමියන්ට දනට ආරාධනය කළ ආරංචිය ඉතාම ඉක්මනින් නගරේ පුරා පුවතක් ලෙස පැතිර ගියා. හැම දිනාම ආවේ ඔබේ පියාණන්ට උදව් කරන්නට. ඔබේ මෛලනුවන්සේම බිම්බිසාර රජතුමාද ආවා. ඔබේ පියා කිසිම මූල්‍ය උදව්වක් ලබන්නට කැමැති උනේ නැහැ. තමාම දාණයට වියදම් කළ යුතු බව කියා සිටියා. නමුත් දාණේ පිළියෙල උනේ ඔබේ මෛලනුවන්ගේ මන්දිරයේ. ආනන්ද හිමි පවසයි. පසුවදා බුදුන් වහන්සේ රහතුන් වහන්සේලා පිරිවරාගෙන දාණයට වඩින විට මගේ පියා අපමණ සතුටකින් සිටියා. ඔහු බුදු හිමියන්ට සියතින්ම දන් පිළිගන්වා ස්වාමීනි සියලු භික්ෂූන් වහන්සේලාත් සමග වස්සාන සමය සැවැත් නුවර වැඩ හිඳින්න යයි කීවා. බුදු හිමියන් පැවසුවා සිටුවරය බුදුරජාණන් වහන්සේලා හුදෙකලා ස්ථානවල විසුමට කැමැති කියා. ආනන්ද හිමි එය පවසන්නේ සිනහවකිනි. මගේ පියා මට පසුව තීරුම් කරලා දුන්නා. ඔහු බුදුන් කී දේ ඒ මොහොතේම තීරුම්ගත් බව. ඒ මොහොතේ පටන් ඔහු සිතුවේ එකම දෙයයි. බුදුන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් සැවැත් නුවර සුදුසු ආශ්‍රමයක් නිමවන්නේ කොහොමද කියලා. ඔහු තම වෙළඳබඩු ඉක්මනින්ම රජගහනුවර දී විකුණා දමා ආපසු ගෙදර එන්නට පිටත් වුණා. එනමග ඔහු හැම දිනාටම කීවා බුදුන් වහන්සේ වෙනුවෙන් ලැහස්ති වෙන්නේ කියා. ඔහු ඔවුන්ට කීවා මල්වතු වවන්න, මග දිගට නවාතැන් විශ්‍රාමශාලා නිමවන්න, ආරාම ආශ්‍රම නිමවන්න, දැනට වැඩිපුර දේ අරන් තියන්න, මෙලොවට සම්මා සම්බුදුවරයෙකු පහළ වී සිටිනවා, මගේ ඉල්ලීම පිට උන්වහන්සේ මේ මගින් වඩින විට ඔබේ තැනටත් ඒවි කියා. ඔහුට සතුට වාව ගන්න බැරි වුණාලු. ඒ බව කාල කියන්නේද සතුටිනි. ඔබේ පියාගේ හොඳ නම නිසා ඔහුගේ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයන් හා කුඩා කල පටන් සිටි මිතුරු රජගහනුවර සිට සැවැත් නුවරට මග දෙපස සුව පහසුකම් සකස් කළා. ඒ සඳහා අනාථ පින්ඩිකකින් සතේකුදු නොගෙන ඒ අය මේ කටයුතු වල නියලුණා. ඒ අය විශ්‍රාමශාලා හා ආරාම තනවා නොයෙකුත් අවශ්‍ය කලමනා ගබඩා කළා. අනාථ පින්ඩික මේ අයට කීවා විශ්‍රාමශාලා ගොඩනැගීමට අවශ්‍ය කලමනා පිනට දෙන්නම් කියා. අන්තිමේදී හැමදිනාම නවාතැන් පලක් සඳහාම ලක්ෂක් කහවණු වියදම් කළා. යොදුන් හයෙන් හයට මේ වගේ නවාතැන් නිම වුණා. මේ වගේ නවාතැන් ස්ථාන 48ක් හැදුනා. මේ ස්ථාන සංවිධානය කළ පසු ඔහු පෙරලා සැවැත් නුවරට ආවේ මහා සංඝරත්නයේ භාවිතයට විශේෂ ආරාමයක් තනවන්නයි. අනුරුද්ධ හිමි පවසයි. ඒ තැනු ආරාම හා විශ්‍රාමශාලාවලින් මා සහ තවත් දහස් ගණන් භික්ෂූන් වහන්සේලා වසර ගණනාවක්ම ප්‍රයෝජන ලැබුවා. මා ඒ හැම තැනකම නවාතැන්ගෙන තිබෙනවා යැයි උපාලි හිමි පවසයි. මමත් එසේමයි ආනන්ද හිමි පවසයි. ඒ වගේම අනාථ පින්ඩික සිටුතුමා සැවැත් නුවර තැන වූ සුන්දර ආරාමය පිළිබඳ ගිනිය නොහැකි තරම් මතක අප හැමෝම ළඟ තිබෙනවා. මා නොයෙක් විට කල්පනා කරා ඒ ආරාමයේ තෝරාගත් තැන කොතරම් උචිතද කියා. එය භික්ෂූන් වහන්සේලාට පූජා කිරීමට හා භික්ෂූන් වහන්සේ වෙනුවෙන් කැපකොට සුරක්ෂිත කිරීමට ගත් වෑයමට අපි සිටුතුමාට ඉතාම කෘතඥ වෙනවා. මගේ පියා යමක් කරන්නට අරමුණු කරගත්තොත් ඒ සිත වෙනස් කරන්නේ නැහැ යැයි කාල පවසන්නේ සිනාසෙමිනි. පසේනදී රජුන්ගේ පුතු වූ ජේත කුමාරයා රටේ ඉතා බලගතු අය. ජේත කුමාරයාගේ උයන
ආරාමයට සුදුසුම ස්තැන කියා පියා තේරුම් ගත් පසු ඔහු කුමාරයා මුණගැසෙන්නට වහාම ගියා. අවාසනාවකට වගේ කුමාරයා කීවා උයන විකුණන්නේ නැහැ කියා. කුමාරයා සබාදහමට ඉතාම ආදරය කළා. නමුත් මේ උයනේ වැඩි වේලා ගත කළේ නැහැ. එහි කිසිම ගොඩනැගිල්ලක් තනා තිබුණෙත් නැහැ. මගේ පියා ඉතාම ධනවත් බව කුමාරයා දැන සිටියා. ඉතින් සමහර විට හැකිතරම් කහවණු ලබා ගන්නට කුමාරයා ගණන් උස්සන්නටත් ඇති. මා විශ්වාස කරන විදියට කුමාරයා ඔබේ පියාට කීවා, ධනවත ඔබ මුළු උයන පුරාම කහවණු වැතිරුවත් මේ උයන දෙන්නේ නම් නැහැ කියා බක්කොළ හිමි මතක් කරයි. ඔව් එහෙම තමයි ඔව් කීවේ. මගේ පියා කුමාරයාගේ මේ කියමන ප්‍රයෝජනෙට අරන් කීවා, කුමාරයාණෙනි ඔබ වහන්සේ මේ උයන විකිණීමට දැන් ගණනක් නියම කළා කියා. කුමාරයා කීවා, මම මගේ උද්‍යානය විකිණීම ගැන කිසිවක්ම පළ කළේ නැහැ කියා. මෙය උණුසුම් විවාදයක් වෙලා අන්තිමේදී මගේ පියා තීන්දුව ගැනීමට මෙය ඉහළ අධිකරණයට ගෙන ගියා. විනිසුරුවරුන් බොහෝ දුරට කල්පනා කරලා මගේ පියාට වාසි වන විදියට තීන්දුව දුන්නා. මොහොතක් හෝ පමා නොවේ මගේ පියා තම භාණ්ඩාගාරයේ තිබුණු කහවණු ගැල්වල පටවා උයනට ගෙන ආවා. ඒවා ගෙනවිත් උයන් බිම පිරෙන්නට ඒවා ඇතිරුවා. එදින මම මේ දසුන බලන්නට ගියා. එය විශ්වාස කරන්නට බැරි දසුනක්. එතන කොයිතරම් පිරිසක් හිටියාද කියලා ඔබ වහන්සේලා සැම දන්නවානේ. ඉතින් නිකමට සිතන්න අක්කර ගණනාවක් පුරාම ක්‍රන් කහවණු වලින් වැසී තිබෙනවා. හිරු බැබලෙනකොට ඒ දිහා එක එල්ලේ බලන්න බෑ. දැස් නිලංකාර වෙනවා. යයි කාල පවසයි. නමුත් මුළු උයනම වහන්න බැරි වුණානේ. උපාලි හිමි පවසයි. ඒක ඇත්ත. යයි කාල පිළිතුරු දෙයි. උයන් දොරටුව ළඟ කුඩා කොටසක් වසන්න කහවණු මදි වුණා. ඉතින් මගේ පියා සේවකයන්ට අණ කළා තවත් කහවණු රැගෙන එන ලෙස. ඒ මොහොතේ ජේත කුමාරයා අසුපිටින් මේ දිලිසෙන දසුන බලන්නට ආවා. මට විශ්වාසයි කුමාරයාගේ දැස් පවා නිලංකාර වෙන්නේ නැති. ඔහු අසුපිටම මුව හයාගෙන බලා සිටියා. ඊළඟට හිනා වෙන්න පටන් ගත්තා. මොහොතින් මොහොත ඒ මුහුණ දීප්තිමත් වුණා. මේට පෙර කිසි කෙනෙක් මෙවන් රන්වන් උයනක් දැකලා නැහැ. කිසි කෙනෙක් එතරම් මුදලක් වැය කරනවා දැකලාත් නැහැ. ඒ දසුරින් කුමාරයාට තමා වරදක් කරනවාය කියා හැඟීමක් ඇතිවන්නට ඇති. පසුව ඔහු මට කීවා, ඒ මොහොතේ ඔහු මගේ පියාගේ ශ්‍රද්ධාවත් ඒ උතුම් කටයුත්තත් ගැන හිතුවාය කියා. ඔහු මගේ පියා අමතා කීවා, අනාථ පින්ඩික ඇති ඇති කරුණාකර තවත් රන්කාවනු අතුරන්න ඕනෑකමක් නැහැ. මෙතන උස් තොරණක් මගේ වියදමින් කරන්න මට ඉඩ දෙන්න කියා. අනාථ පින්ඩික සිටුතුමාට සැබවින්ම කුමාරයාගේ කැමැත්තට ඉඩ දෙන්නට අවශ්‍ය නැහැ. ඔහු ළඟ ඇතිතරම් කහවණු තිබුණා ඒ බිම් කඩ වසා අතුරන්නට. එහෙම කළා නම් මා මාපියන්ට තිබුණා කියන්නට මේ ద్వාර තොරණත් මේ ආරාමයත් සියල්ලම බුදුන් වහන්සේට හා භික්ෂුන් වහන්සේලාට පූජා වෙන්නේ තමාගෙන්මය කියා. නමුත් ඔහු තුල වූ බුදුන් වහන්සේ පිළිබඳව තිබූ ශ්‍රද්ධාව කොයිතරම් දෙයත් ජේත කුමාරයා මෙයට සම්බන්ධ කර ගැනීමෙන් බුදුන් වහන්සේ හා උන්වහන්සේගේ ධර්මය වඩාත් මිනිසුන් අතර ජනප්‍රියව ප්‍රචලිත වන බව වැටහි කුමාරයාගේ මේ යෝජනාවට අවනතව ඔහු ඒ ඉදිරි ద్వාරය වාහල්කඩ ආරාමයේ වෙනුවෙන් නිමවන්නට ඉඩ සැලසුවා. එසේම කුමාරයාට ගෞරවයක් වශයෙන් මේ ආරාමයට ජේත වනාරාමයේයි නම් කළා යැයි ආනන්ද හිමි පවසයි. මෙහි සැලැස්මට
කපිලවස්තුවේ අපේ මාලිකාවල්වත් සමකරන්නට බෑ අනාථ පින්ඩික සිටුතුමා කපා දෙමුවේ කපන්නට අවශ්‍ය වූ ගස් ටික පමණයි හැකිතරම් අවට ගසින් සෙවන් හා සිසිල ලැබුණා බුදුන් වැඩ සිටි ගඳ කිලිය තමා මේ මුළු සැලැස්මීම මැදය ඒ අවට දහස් ගණන් භික්ෂූන් වහන්සේලාට විසුමට විහාරයන් නිම වුණා මෙහි භික්ෂූන් වහන්සේලාට රැස්වීමට හැකි පැතලි වහල් තල සහිත රැස්වීම ශාලා තිබුණා තවත් ගබඩා කිරීමට හැකි කුඩා ගොඩනැගිලිද වැසිකිලිද සක්මන් මලුද මද සිහිල් දිය හා උණු දිය නාන කාමරද දිය තටාකද මණ්ඩපද මේ උයන් පෙත පුරාම තන තන තිබුණා සිටුතුමා කිසිම මසුරුකමක් නැතිව වියදම් කළා බුදු හිමියන්ටත් භික්ෂූන් වහන්සේලාටත් සුව පහසුකම් වලින් කිසිම අඩුපාඩුවක් කළේ නැහැ යයි පොන්න හිමි පවසයි ඔබේ පියා මේ බිම් කොටස සඳහා කෝටි 18ක් වැය කළා ආරාමයේ තැනීමට තවත් කෝටි 18ක් වියදම් කළා එය රන් කහවණු මිලියන 360කට සමානයි වෙන කිසිම කෙනෙක් භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් මේ තරම් වියදම කර නැහැ. ඔහු අතරමඟ මගින් මග දිගටම නිම වූ විශ්‍රාමශාලා ඒ මුදලට ඇතුළත් වන්නේ නැහැ. ඒ වාට ඔහු තවත් රන් කහවණු 4 කෝටි 80 ලක්ෂයක් වියදම් කළා. ආරාමයේ නිමවා අවසන් කළ පසු සිටුතුමා ඒ බව දන්වන්නට විශේෂ පණිවිඩයක් බුදුන් වහන්සේ වෙත යවුවා බුදුන් වහන්සේද භික්ෂුන් සිය ගණනක් පිරිවරාගෙන රජගහනුවර වේළුවනාරාමයෙන් නික්මුණා සැවැත් නුවරට යන අතරතුර රාත්‍රියට මග තනවා තිබුණ විශ්‍රාමශාලාවල නතර වුණා යැයි ආනන්ද හිමි පවසයි කාල අපට ජේතවනාරාමයේ මහෝත්සවය ගැන පවසනවාද යැයි මහා කස්සප හිමි ඉල්ලා සිටි මගේ පියා සති ගණනාවක් තිස්සේ මේ උත්සවයට ලකලැහැස්ති වුණා ඔහු පසේ නදී රජු වෙත ගොස් අසා සිටියා රජතුමාගේ සත් හැවිරිදි දියණිය සුමනා කුමරියට මේ උත්සවයට සහභාගී විය හැකිද කියා රජතුමා අවසර දුන් බැවින් ඒ කුමරිය සිය සේවිකාවන් ද කැටිව මුලින්ම සුවඳ පිනිදිය හා මල් රැගෙන බුදුන් වහන්සේ පිළිගන්නට ඉදිරියට ගියා බුදුන් වහන්සේ ඒ අයට කළ ධම්මසා ඒ හැමදෙනාම සැනකින් සෝවාන් ඵල ලැබුවා මට වරම් ලැබුණා බුදු හිමියන් හා භික්ෂුන් වහන්සේලා ආරාමයට වඩම්මාගෙන යාමට මා සමග මගේ තරුණ මිතුරන් පිරිසකුත් පැමිණියා ඒ අය සැවැත් නුවර ධනවත් වෙළඳුන්ගේ පුතුන් අපි බුදු හිමියන්ව දොරටුව වෙතටම කැඳවාගෙන ආවා ප්‍රීතියෙන් උදම්මෝ නගරවැසියන් මල් ඔසවාගෙන දෙපස සැදී පෙහෙදී සිටියේ බුදු හිමියන් දැකගන්නට දොරටුව අසල මගේ පියා අගනා ඇඳුමකින් සැරසි බලා සිටියා ඒ සමග ඔහුගේ පවුලේ උදවියත් නැ හිත මිතුරුනුත් සිටියා ඒ අය සැවැත් නුවර ධනවත්ම උදවියයි ඒ අතර මගේ සොහොයුරියන් වන චූලාහා මහා සුබද්‍රාත් මගේ මව පුන්න ලේකනාත් මුතු මැණික් එබ්බවෝ අගනා උත්සව සලුපිලිවලින් සැරසි බුදුන් වහන්සේ දකින්නට බලා සිටියා මගේ මවත් ඇගේ මිතුරියන් වූ සැවැත් නුවර ධනවතුන්ගේ බිරියනුත් එහි සිටියා ඒ හැමදෙනාම රන් හෝ රිදි බඳුන් පුරවා මිහිරි සුවඳ වර්ග හා වෙනත් පූජා භාණ්ඩ ඔසවාගෙන සිටියා භික්ෂුන් සමූහය සහ නගර ජනකාය පිරිවරා බුදු හිමියන් ආරාම අභිමුව අසිරිමත් ద్వාරයට පිය තිබුවා මුළු වනදහනම රන් ආලෝකයෙන් පැහැපත්ව දිදුලන්නට වුණා හරියට රන් දිය දහඩා ගලා හැලුණාසේය බුදු හිමියන් ගස් වැල් හා ගොඩනැගිලි පසු කර යන විට විනිවිද යන ප්‍රභාවක් උන්වහන්සේ අනුවම ගමන් ගත්තා මා ජීවත් වන තාක්කල් මට ඒ දවස අමතක වන්නේ නැහැ යයි කාල පවසයි මා
मगे नंदनिया अगे मितुरयनु समग सिटिया सेवेदनुवर एट पेर हो पसुव एतरम पिरिसक रस्विनवा मा देकन है ए हेमदिनाम लसनट सरसी सिटिया निसा मनोवेई ए अपट हेंगुन सतुट निसाई हेमदेयम हेमतेनम आदरये करुणावे निर्मलत्वये रन पहयेन दिदुलन्नट उना यै सुजाता पवसाई मे पिलिगनीमे उत्सव अवसानये मगे पियानन पुदुहिमियन्ट लन्व उन्वहन्सेटत भिक्षुन्वहन्सेटत पसुवदा अप मंदिरये दानयट आराधना कला बुदुहिमि निहडव ए आराधनय पिलिगत्ता उन्वहन्सेत भिक्षु संघयात पसुवदा दानयट वेडिय विट मगे पिया ए हेमदिनाटम मिहिरिम रसवत्म भोजन हा पेन पिलिगेन्नुवा दानयेन पसु ओहु बुदुहिमियन वेतट गोस कीवा बुदुरजानन वहन्स मे जेतवनारामय पिलिगेन्विय युतु आकारय मट पहदा देन्न किया मेय सियलु भिक्षुन वहन्सेलाट पिरिनेमीम उचितय बुदुहिमियन पेवसुवा मे पेमिनि आयट सेम तवत सतर दिशावेन पेमिनेन हा इदिरियटत पेमिनेन भिक्षुन वहन्सेलाट पूजा करन्न किया बुदुन वहन्से उपदेश दुन्ना मगे पियानन ए आकारयट अत पेन्वक्कोट आरामय बुदुहिमियन्ट हा भिक्षुन वहन्सेलाट उत्सवाकारयेन पूजा कला यै काल पवसई अनाथ पिंडिक सिटुतुमागे मे दानमे कटयतु निमावू पसु बुदुहिमियन पहत संदहन गाताव वदाला यै आनंद हिमि पवसई एन सीतयद गिनियमद गोदुरु संदहा एन सतुन्गे उवदुरुद वेलके उरगयंद कुरुमिनी मी मेसियांगेंद सीत समये वैसिंद आरक्षावे गिनियम उनुसुम सुरन हमद्दी एयद वेलके सेवनक पासुवेन हिंद सीत एकंग कर भावनानुयोगी वन्नट विदसुन वडन्नट भिक्षुन वहन्सेला वेनुवेन पिदेन मे निवहन प्रधान दायादयक्से तथागतयन अगेति मे हेन तमागेम भाग्य सोया नुवेनेति उगसुन विसीमट निवहन निमविय युतुय कैम बीम एंदुम इंदुम हिटुम ऋजुव मनस निर्मल ऊवयट पिदिय युतुय एविट ए अय ओहुट दहम उगन्वा सियलु पापयन दुरुकराय धर्मय दन्ना हितम मिहिदी बाधक रहितव निर्वाणय साक्षात करगनि आरामे पिलिबंद कियन्नट तव एक देयक तियेनवा यै पुण्यहिमि पवसाय बुदुहिमियन आरामे नेति विट अनाथ पिंडिकयन्ट ए अडुव तदिन्म देनुना मे निसा ओहु बुदुहिमियन्ट कीवा यम किसी वस्तुवक बुदुहिमियन सिहिपत करन्नट देन्न किया आरामेट पेमिनेन दायकयन्टद पुद पूजा पवैत्विय हेकि मल हा विनत पूजा कल हेकि देयक अवश्यय किया ओहु बुदुहिमियन्ट कीवा एहिदी बुदुहिमियन धातुन गेन किया दुन्ना नमुत तवमत बुदुन वहन्से पिरिनिवन पानेति बेविन होंदम देय बोधि वृक्षयेट पूजा पवैत्वीम बवत पवसुवा बोधियट गौरव किरीमिन मा निवन अवबोध करगन्नट वैयम करद्दी मट सेवन सलसु ए वृक्षयेट कृतगुण सलकीम पिन्वनवा एय तिसरण सरण यैम नियोजनय करनवा किया बुदुहिमियन पवसुवा महा मुग्गल्लान हिमि गयावे बोधियन गेडिया बिमट वेटेन्नट नोदी अल्लागिन एयिन बीजयक रन बंदुनक बहाला वेडेन्नट सलस्सुवा मे बोपेलय उरुवेल सिटगिन आउत आनंद हिमियन्ट भार दुन्ना उन्वहन्से एय इदिरी द्वार कुलुन असल आराम भूमिये पेलकला गरु आनंद हिमियन पसे नदी रचुनगिन इल्ला सिटिया मे कस राजसभाव इदिरियेम रोपणय करन्न रजतुमा कीवा मा
මෙය රෝපණය කළොත් මගේ කටයුතු වලට විරුද්ධ අය මගේ උරුමය විනාශ කරන්න සිතන අය මගේ රාජ්‍යයට අගෞරවය කරන්නට සිතන අය මගේ සතුරන්ද මෙය විනාශ කරාවි ඒ නිසා මේ බෝධිය රෝපණය කිරීම අනාථ පින්ඩිකයන්ටම බාර දෙන්න මේ ආරාමයට මූලිකවම කටයුතු කළේ ඒ සිටුතුමා යයි කීය අනාථ පින්ඩික සිටුතුමාත් බෝ පැලේ රෝපණය කිරීම ආනන්ද හිමියන්ට බාර දුන්නා යයි පොන්න හිමි පවසයි අනාථ පින්ඩික සිටුතුමා මිය යන තුරුම මේ බෝධිය මුල හිඳ භාවනා කරන්නට කැමැති වුණා එයින් ඔහු බුදු හිමියන් හා ඇති සම්බන්ධතාව සිහිපත් කරගත්තා ඒ බෝධි වෘක්ෂයෙන් මගේ පියාණන් තමා ලද සියලු රන්කහවණු මුතු මණික්වලට වඩා සතුටක් ලැබුවා යයි කාල පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනයි අද වෙනතෙක් ඒ ගස හැඳින්වෙන්නේ ආනන්ද බෝධිය නමින් ආනන්ද හිමිහිනෙහින්නේ මේ ඔහුගේ ගසෙයි ඇසෙන බැවිනි සාකච්ඡාවේ අවධානය තමා වෙතට නොයෙන්නට ඔහු සැනකින් කතා කරයි ඔබගේ පියා මරණසන්න බව දැනගත් විට ගරු සැරියුත් හිමියන්ට ආරාධනා කර යවුවා එවිට ඔහුව හමුවන ලෙසට බුදු හිමියන්ට කරදර කරන්නට කැමැත්තක් ඔහු තුල තිබුණේ නැහැ මමත් සැරියුත් හිමියන් සමග ඔබේ ආදරණීය පියාණන්ට ධර්මය දේශනා කරන්නට ගියා තමා ජීවත් වූ පින්වත් ජීවිතය ගැන මෙනෙහි කරද්දී ඔහුගේ ශරීරයේ වේදනාව තුනී වී ගියා පසුව ඔහු නැගිට අවසාන වතාවට අපට දන් පිළිගැන්නුවා පසුව ඒ රාත්‍රියේම ඔහු මිය ගියා ශාලාවේ සිටින හැමදෙනාම අනාථ පින්ඩික සිටානන්ගේ පින්බර දිවිය මෙනෙහි කරති කාලත් සුජාතත් තමන්ගේ දිනෙත්තර නැගෙන කඳුළු පිසදමති ඊළඟ දින දෙකෙහි අනුකාරක සභාව බුදු හිමියන්ගේ ජීවිතයේදී අනාථ පින්ඩික සිටානන් සම්බන්ධ වූ නොයෙකුත් අවස්ථා සිහිපත් කරයි සන්ධ්‍යාවේ මහා කස්සප හිමි කාල අමතා කතා කරයි කාල ඔබේ පියා මහා දානපතියෙකුයි කිව හැකිය ඔහු කොතරම් දන් දුන්නාද කීවොත් තමන්ගේ මුළු වස්තුවම දන් දුන්නා එය ඊටම සත්‍යයක් ලැබුණ හැම අවස්ථාවකම බුදු හිමියන්ටත් භික්ෂුන් වහන්සේලාටත් දාන මානාදීන් සංග්‍රහ කරන්නට ඔහු අතපසු කළේ නැහැ යයි කාල පිළිතුරු දෙයි සැබවින්ම ඔහු කාර්යශූර පුද්ගලයෙකු නිසා යලිත් වස්තුව උපයා ගත්තා හැමදාම භික්ෂුන් වහන්සේලා සිය ගණනකට දානය පිළිගැන්නුවා හැම විටම තම ධනය බුදු රජුන්ගේ යහපතට සුභ සිද්ධියට යොදවන්නට ක්‍රම සෙව්වා යයි බක්කුල හිමි පවසයි බුදුන් වහන්සේ වරක් අනාථ පින්ඩික සිටානන්ට පහත සඳහන් සූත්‍රය දේශනා කළා මිහිදී එය සඳහන් කිරීම අගනේයයි සිතනවා යයි කියමින් ආනන්ද හිමි ඒ සූත්‍රය දේශනා කරයි ඉඳුරන් පිනවීමෙන් සතුටු වන ගිහියන්ට කාලය හා අවස්ථාව අනුව ලබාගත හැකි සතුටු වර්ග හතරක් වෙයි ලබා ගැනීමේ සතුට ප්‍රයෝජන ගැනීමේ සතුට ණය රහිත වීමේ සතුට දොස් නොයසීමේ සතුට මේවායි ලබා ගැනීමේ සතුට නම් කෙනෙක් වෙහෙස මහන්සි වී දෑතින් වැඩ කොට දහදිය මහන්සියෙන් උපයා ගන්නා ධනයයි මෙය සාධාරණ ධනෙකි ඒ ලබා ගන්නේ සාධාරණවයි මේ ආකාරයට හිතෙම සතුටු වෙයි මෙසේ හරියාකාරව ලබාගත් ධනය භුක්ති විඳින්නේ ගෘහපතියා තම ධනයෙන් පුණ්‍ය කටයුතු කිරීමේදීය ණය රහිත වීමේ සතුට ඇත්තේ ගෘහපතියා කිසිදු ආකාරයක සොළුවෙන් හෝ කිසිවෙකුට ණය නොවීමෙනි දොස් රහිත බැවින් සතුට ඇත්තේ හිතෙම ක්‍රියාවෙන් වචනෙන් හා සිතුවිල්ලෙන් දෝෂ රහිත වීමෙනි
ගෘහපතිය ගිහියෙකුට සතුට ලද හැකි ආකාර සතර මෙසේය. ණය රහිත භවෙහි සතුට දෙන තවද ලැබගැනීමේ සතුට රස විඳීමේ සතුට විඳින්න ප්‍රඥාවෙන් යුතුව දකින්නේය. ප්‍රඥාවෙන් දකින්නා වූ නුවණැතියා යහගුණේ නැගෙන යහපත් හැසිරීම හඳුනයි. ආර්යයන් හා උතුම් වූවන් හා සුහදව ප්‍රශංසා ලබයි. සංඝයා කෙරෙහි විශ්වාසය ඇතිව නිවැරදි කරගන්නා ලද දර්ශනයෙන් දකි. ඒ තැනැත්තා දිලිඳු නොවේ, උඩකු රහිතව ජීවත් වෙයි. මේ හේන් නුවණැතියා බුදුන් වහන්සේගේ උගන්වීම් මතකේ දරා ශ්‍රද්ධාවෙන් ශීලයෙන් ධර්මයෙහිම ජීවත් වෙයි. මහා කස්සප හිමියන් අසුනින් නැගිටමින් කතා කරයි. අපගේ අනුකාරක සභාව වෙනුවෙන් මම කාල හා සුජාතා දෙපළට ස්තුති කරනවා. මේ පසුගිය රාත්‍රී හා දින දෙක තිස්සේ ඔබ දෙදෙනා දැක්කෝ ගරු සත්කාර අපද අගේනවා. ඔබගේ මේ සුන්දර මන්දිරයත් අපි සතුටින් බාරගත්තා. ඔබ දෙදෙනාම බුදු හිමියන් සතුට හා ධනය පිළිබඳව ඉගෙන වූ දෙය හදවතටම ගෙන ඇති බව මම විශ්වාස කරනවා. කාල නිවැරදි ආකාරයට හැම විටම ධනය උපයෝගී කරගැනීමේ හොඳම උදාහරණයක් ලෙස ඔබේ පියාණන් හැම කාලයටම මතකයේ රැඳීවි. තමා ලද නිපුණත්වයන් ගැන ඔහුට හොඳ අවබෝධයක් තිබුණා. තමාට වඩා වාසනාව අඩු අයගේ දුක හඳුනාගෙන ඒ හැම දිනාටම හැම විටම යහපතක්ම කිරීමට ඔහු සැදී පැහැදී සිටියා. මහා ධනය සම්බන්ධ වගකීම්ද ඔහු දැන සිටියා. පුණ්‍ය කටයුතු සඳහා ආධ්‍යාත්මික වශයෙන් සියලුම දෙනාගේ යහපත පිණිස යොදා ගන්නට වෙහෙසෙන උදවිය වෙනුවෙන් ඔහු සියල්ල වැය කළා. ස්වාමීනි, ඔබ වහන්සේලා පසුගිය දින දෙකේදී මෙහි පැමිණ සිටීමෙන් හා අපට දුන් අවවාද අනුශාසනාවලට ස්තුතියි. කාල පවසයි. ඔබ වහන්සේලා සමග ගත කරන්නට උදා වූ මේ කාලය අපට කිසි විටක අමතක වන්නේ නැහැ. කාලත් සුජාතාත් ගරු රහතන් වහන්සේලා අභිමුව වැඳ වැටි නගරයේ තම මන්දිරයේ වෙතට නික්ම ගියහ.